පාරදිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ රුක්ෂාන බලන්න යන රහන් සරණිව එක්කරගෙන යන තැනක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ආසාවක් කැමැත්තක් උනන්දුවක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්ම එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි දකින්න ලැබුණේ. විශේෂයෙන්ම රහන් සරණිත් එක්ක තරහකින් තමයි හිටියේ. ඉතින් රුක්ෂාන තමයි මේ දේවල් වලට වග කියන්න ඕනේ කෙනා. මොකද සිකුරට ඩාලින්ට සල්ලි දීලා සිකුරව මේ විදියට ඇත්ත කියවලා මේ හැමදේම කරේ රුක්ෂාන. ඉතින් රුක්ෂාන ඩාලින් ඇතුළු සිකුරලා මේ හැමෝටම අද වෙනකොට වද වේදනා විඳින්න වෙලා තියෙන්නේ රහන්ගේ සරණිගේ පවුල කඩලා දාපු හින්දා කියන දේ නම් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි දැන් ඔයා දන්නවා රුක්ෂාන්ට කරදරයක් වුණා කියලා දැනගත්තට පස්සේ රහන්ට නම් දුකක් හිතෙන එකක් නැහැ. හැබැයි ඒ වුණාට රුක්ෂාන තමන්ට පහුගිය කාලේ කරපු කරදරවල හැටියට රුක්ෂාන බලන්න ගිහිල්ලා රුක්ෂානට ගින්දරක් දෙන එක රහන්ටත් සතුටක් වෙනවට කිසිම සැකයක් නැහැ. අනිත් එක තමයි මෙතනින් පස්සේවත් ඔය රුක්ෂානට තමන්ට හෝ සන්නට කරදර නොකර පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න කියන දේ සහ රහන් සරණි මේ දෙන්නගේ කසාද කවදාවත් නැති වෙන්නේ නැහැ කියන එක පොරොන්දුවක් ලබා දෙන්නයි ඔය රහන් යන්නේ රුක්ෂාන මුණ ගැහෙන්න. ඉතින් මේ මුණ ගැහිමත් එක්ක මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඔයා මේ වෙලාවේ ඒ ගැන කල්පනා කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ දේ මේ විදියටයි කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ වගේ දෙයක් කියන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම කියන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඉදිරියට රහන් මේ විදිහට මේ විස්තර කියන රුක්ෂාන බලන්න ආවට පස්සේ සරණිත් එනවා කියන කතාව මම කියවනේ කලින් වීඩියෝ එකක. ඉතින් කොහොම හරි ඉස්සරහට සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රහන් දැන් ඇවිල් ඉන්නව දැක්කහම සරණි කලබල වෙලා ඇයි මෙහෙ ආවේ කියලා අහනවනේ. ඉතින් එතකොට රහන් කරන්නේ රුක්ෂාන ඉන්න තැන කතා කරන්න බැරි නිසා අපි එළියට යමු කියලා සරණිවත් එක්කරගෙන යනවා. ඉතින් නිදහස් තැනකට සරණිව එක්කන් ගිහිල්ලා සරණිත් එක්ක කතා කරනවා. දැන් ඉතින් අපි වෙන් වෙලා හිටිය හොඳටම ඇති. අනිත් එක තමයි වැරදි කරපු හැමෝටම දඬුවම් ලැබිලා තියෙනවනේ. අපි දෙන්න වැරද්දක් කළ නැති නිසා අපි අනිවාර්යයෙන්ම දැන් එකතු වෙන්න ඕනි කියන එක රහන් කියන්නේ ඩක් තියෙනවා. ඉතින් මේ දේ සරණිට සතුටු වෙන්න කාරණාවක් වෙනවා වගේම රුක්ෂාන බලන්න ගියේ රුක්ෂාන්ට තමන්ට කරදර කරන්න එපා කියන දේ කියන්නයි කියන එක රහන් කියන්නේ ඉඩකඩක් තියෙනවා සරණිට. ඉතින් මෙතනදී සරණිට සතුටු වෙන්න පුළුවන් මේ ගැන.